අවනාන්තරයේ මැද විශාල පොකුණක් තිබුණා මේ පොකුණේ ගෙඹි පවුලක් ජීවත් වුණා ගෙඹි අම්මයි තාත්තයි කෑම හොයන්න ගියා ගෙඹි පුතා විතරක් පොකුණේ තනි වුණා අම්මයි තාත්තයි යනකොට ගෙඹි පුතාට කිව්වා කොහෙවත් යන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න කියලා ඒත් මේ ගෙඹි පුතා එකක් හිතුවක්කාරයි ගෙඹි පුතා කල්පනා කළා ළිඳේ ඉන්න මැඩියා වගේ මටත් මේ පොකුණ ඇතුළට වෙලා ඉඳලා බෑ වටපිටාව ගැන විපරම් කරලා බලන්න ඕනේ ඒ නිසා මම ගම්මානේ පැත්තට යන්න ඕනේ කියලා ගියා ගෙඹි පුතාට මේ අන අතරමඟදී මොන ගැහෙනවා කැලේ හිටපු ඉබ්බව ඉබ්බා කියනවා ගෙඹි පුතේ ඔය පැත්තට නම් යන්න එපා උන්න පිඹුරා හිටියා කියලා ඒ නිසා ඔයා පණ බේරගෙන ආයෙත් විලට යන්න කියලා කිව්වා ඒත් මේ ගෙඹි පුතා හරිම හිතුවක්කාරයි ගෙඹි පුතා කියනවා අයියෝ පිඹුරා නම් මොකද මම බය නෑ පිඹුරට මම යනවායි බිහාමිනේ කියලා මේ පඬිත පුංචි ගෙඹි පුතා ඉස්සරහට ඉස්සරහට ගියා ඉබිහාමිනේටත් පඬිත කතා කියපු ගෙඹි පුතා ඔන්නෝම ඉස්සරහට ඉස්සරහට යනකොට පොඩි මුවපැටියෙක් හම්බ වෙනවා මේ මුවපැටිය කියනවා අනේ ගෙඹි පුතේ යන්න එපා ඔය පැත්තට නම් ඔන්න පිඹුරා ඉන්නවා පුංචි මුවපැටිය ඔහොම කියනකොට මේ පඬිත ගෙඹි පුතා අයියෝ කවුද බය පිඹුරන්ට අපි බය නෑනේ ඔයා ඔච්චර ලොකු වෙලා පිඹුරන්ට බයද මම යනවානේ යන්න ඔන්නම කියලා පුංචි ගෙඹි පුතා කයිවාරුවක් ගහලා ඉස්සරහට ගියා පඬිතකන් කියපු ගෙඹි පුතා ටිකක් ඉස්සරහට යනකොට ඔන්න ඇත්තටම පිඹුරා එනවා ගෙඹි පුතා බොරුවට බය නෑ වගේ පෙන්නුවට පුංචි ගෙම්බා හරිම බයයි. උන්න පිඹුර දැකලා බය වුණු පුංචි ගෙම්බා පන බේරගෙන පැන 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 විලට දුවන්න පටන් ගත්තා. පිඹුරු හාමිනේ මේ පුංචි ගෙම්බගේ පඬිතකම අඩු කරන්න ඕනේ කියලා පස්සෙන් එලවගෙන එලවගෙන ගියා. හොඳටම බය වුණු පුංචි ගෙම්බා ඉක්මනින් පැනගෙන 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 විලට ආවා. ගෙඹ පුතා කොහොම හරි පණ බේරගෙන පොකුණට ආවත් හොඳටම බය වෙලා වෙවුල වෙවුල කල්පනා කරනවා උණු සිදුවීම ගැන ඊට පස්සේ ගෙඹි පුතා කල්පනා කළා ඕනම කෙනෙක් අවවාදයක් උපදෙසක් දුන්නොත් ඒක හොඳ නම් අපි පිළිගන්න ඕනේ කියලා ගෙඹි පුතා තේරුම් ගත්තා ඒ වගේම අම්මයි තාත්තයි වැඩිහිටියෝයි කරන්න එපා මේක හොඳ නෑ කියලා කිව්වොත් ඒක කරන්න හොඳ නෑ කියලා ගෙඹි පුතා එදා තේරුම් ගත්තා. එදායින් පස්සේ හිතුවක්කාර වැඩ නොකර ගෙඹි පුතා ගෙඹි පවුලේ හැමෝම එක්ක සතුටින් කාලය ගත කළා.